දූෂණ විරෝධී පනත් කෙටුම් පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට මම අද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට බාර දීලා ආවේ. මේ රටේ සියලුම දෙනා දන්නවා පහුකාල පහුගිය කාලේ සිද්ධ වෙච්ච මහ පරිමාණයේ සිද්ධ වෙච්ච දූෂණ නිසා තමයි මේ රට මේ බංකොලොත් තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. කෝටි ප්‍රකෝටි ගාණක් මේ රටේ දේශපාලඥයෝ හොරකම් කරා කියන එක මේ රටේ ජනතාව රහසක් නෙවෙයි. නමුත් මම කියනවාද අපේ පක්ෂයේ හිටපු අපේ පරණ අපි නායකත්වයේ දුන්න නායකයෝ එහෙම හොරකම් කළේ නැහැ. ඩී.එස්. සේනනායක මැතිතුමා බැලුවත් ඒ වගේම රට්ටි සේනනායක මැතිතුමා ජයා ජයවර්ධන මැතිතුමත් සජෝන් කොතලවාල මැතිතුමත් ඩී.බී. විජේතුංග මැතිතුමත් ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් එහෙම මුදල් හොරකම් කරලා කියලා වංචාවක් දූෂණයක් චෝදනාවක් ඔයවත් නැහැ. ඒ වගේම තමයි බණ්ඩාරනායකවරු. අද අපි පැහැදිලිව දන්නවා මේ රටේ දේශපාලඥයින්ට මේ රටේ නායකයින්ට චෝදනා වෙල්ලලා තියෙනවා දූෂණ වංචාව සම්බන්ධව. ලෝකෙ දියුණු රටවල් සිංගප්පූරුව ඒ වගේම අද ලෝකෙ වැඩිම ආදායම් ලැබෙන යුරෝපයේ රටවල් ඒ දූෂණයේ වංචාව නැති නිසා තමයි දියුණු රටක් බවට පත් වෙලා තින්නේ. සිංගප්පූරුව හදනකොට ලී ක්වාන් යූ මැතිතුමා කරේ දූෂණයට වංචාවට එරෙහිව දැඩි තීන්දුව ගැනීම. අද මොකද්ද අපේ රටට වෙලා තියෙන්නේ? මහජන ඡන්දයෙන් නැතුව පාර්ලිමේන්තුවෙන් පත් වෙච්ච ජනාධිපතිවරයා කියනවා අපි පරණ දේවල් සියල්ල අමතක කරමු. එහෙනම් පරණ දේවල් අමතක කරමු කියන්නේ පැන්ඩෝරා පත්‍රිකා වලින් පිට රට තියෙන ඩොලර් අමතක කරන එකද? ඒ වංචා අමතක කරන එකද? සීනි බදු වංචාව අමතක කරන එකද? හෙජින් ගිවිසුම සමද වංචාව අමතක කරන එකද? බැඳුම් කර වංචා අමතක කරන එකද? ඒ වගේම සීනි බදු වංචා අමතක කරන එකද කියලා අපි අහන්න කැමතියි. අධිකාරණ ඇමතුමා අපි දැක්ක පාර්ලිමේන්තුවේ කියනවා දූෂණ හා වංචා කොමිසන් සභාව කිසිම ක්‍රියාත්මක භාවයක් නැහැ, වැඩක් කරන්නේ නැහැ. එහෙනම් අපි පැහැදිලිව කියනවා මේ දූෂිතයින්ට මේ හොරුන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක නිසාම තමයි අද අපි ලෝක ජාත්‍යන්තර දූෂණ ශ්‍රේණිගත කිරීම අනුව දර්ශක අනුව පහුගිය අවුරුදු තුන විතර ඇතුළත 92 වෙනි තැනට තිබ්බා අපි 106 දක්වා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දූෂණය එන්නේ වැඩි වෙනවා. දූෂණය අඩු වෙන්නේ නැහැ. පෝරවලුත් හොරකම් කරා. මේ සියල්ල තියෙද්දි අපි පක්ෂයක් විදිහට අපි කල්පනා කරා අපේ රජයක් යටතේ දූෂණ වංචා වැළැක්වීමටත් ඒ දූෂිතයින්ට දඬුවම් කිරීමටත් හොරකම් කර බිලියන ගානක සල්ලි නැවත මහජනතාව වෙත සතුකර දීමටත් අනපනත් ගැනීමට. අපේ සමහර අය කිව්වා මේ අනපනත් නිසා තමයි නීතිය ටිකක් ලිහිල්භාවයේ නිසා නීතියේ හිඩැස්සිය නිසා මේ වල්ලන්න බෑ කියලා. මට මතකයි යහපාල ආණ්ඩුවේ අපි විශාල ප්‍රමාණයකට දේශපාලඥින්ට නඩු දැම්මා. මේ රජය ඇවිල්ලා ඉස්සෙල්ලම කරේ මොකද්ද? ඒ නඩු වලින් ඒ දේශපාලඥෝ නිදහස් කර ගැනීම. එහෙනම් නීතියෙත් කොහේ හරි ප්‍රශ්නයක් ඇති ඕන විදිහට කරකවන්න පුළුවන් විදිහට. අපි ඒක නිසා තමයි මේ අනපනත් නීති රීති නැවත සංශෝධනය කළා. මේ හොරුන්ට වංචාකාරීන්ට රිංගන්න බැරි විදිහට නීතිය හදන්න අද අපි මේ පනත් කෙටුම් පතක් දූෂණ විරෝධී පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන්නා. මේක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරියට බාර දීලා තියෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ තැන් තැන්වල කට්ටිය කයිවාරු ගන්නවා, දූෂණය වංචා වළක්වනවා කියලා. අපි දූෂණය වංචා වළක්වන්නත් දූෂිතව නීතිය හමුවට ගෙනීමටත් අවශ්‍ය නීතිය සකස් කරන්න අපි ආරම්භ කරලා තියෙනවා. මේ සම්බන්ධව අපි විශේෂයෙන් ජනාධිපති නීතිඥවරු ඇතුළු ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා. අප මේ අවශ්‍ය නීති සම්පාදනය හා ඊට අපි අවශ්‍ය උපදෙස් ලබා දෙන්න අපි කටයුතු කරගෙන තියෙනවා. මේ අනුව මේ සඳහා බලනවා රජයේ උදවිය අපි මේකට උදව් කරනවාද කියලා.
රජයට අවශ්‍ය නම් අද අපි ඉදිරිපත් කරපු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ අයට සහයෝගය දෙන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී බලනවා කවුද මේකට සහයෝගය දෙන්නේ කවුද සහයෝගය දෙන්නේ නැත්තේ කවුද කියලා. අපි දන්නවා අද අපි රට මේ තත්ත්වයට පත් කරන්න පත් වෙන්න මේ දූෂිත ක්‍රියා ඉවහල් වෙච්චිත්‍ය රටක් විදියට ගොඩ ගන්න නම් අනාගතයේ પરම්පරාව වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ශක්තිමත් සාරධර්ම ශක්තිමත් රටක් බිහි කරන්න නම් මේ සම්බන්ධව දූෂණයට එරෙහිව අපි කටයුතු කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි කටයුතු කරනවා. මම මතකයි මේ අවුරුද්ද ගිය අවුරුද්දේ අපි ගෙනාව පෞද්ගලික മന്ത്രി යෝජනාවක් විදියට අපේ පක්ෂයේ අදහස 21 වෙනි සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මම හිතන්නේ ඒක පසකලා ඒකේ තිබ්බ විශේෂ කරුණු ඒකාධිපති ක්‍රමය ඒ වගේම මේ රටේ තියෙන අනිකුත් ව්‍යවස්ථාදායක සභාවට තියෙන බලතල මේ ආකාරයෙන් කීපයක් අපි ගෙනාවා ඒ වගේම മന്ത്രിවරු මුදලට එහාට මෙහාට අනේවා නවත්තන්න අපි ගෙනාවා නමුත් ආණ්ඩුව කරේ ඒට උඩින් 22 වෙනි සංශෝධනය කළා බොහොම දියාරු විදියට අපේක යටපත් කළා ආණ්ඩුවේ පරන්ත් කෙටුම්පතක් විදිහට ගෙනාවා අපි ආණ්ඩුවට කියනවා අපි මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරි අනාගත තරුණ පරම්පරාව වෙනුවෙන් අපේ රටක් වෙනුවෙන් මේ අපි පරන්ත් කෙටුම්පත ගේන්නේ දූෂණ විරෝධී දූෂණය තුරන් කිරීමේ හොරු ඇල්ලීමේ හොරුන්ට දඬුවම් කිරීමේ පිට රට තියෙන හොරුන්ගේ මුදල් ලංකාවට ගෙනීමේ නීති පද්ධතියක් සකස් කරන්නයි මේක අපි ගියන්නේ. මේකට අපි සියලු දෙනාගේම සහයෝගය උදව්ව අපි ඉල්ලා සිටිනවා. එහෙනම් මේ රට නව ශක්තිමත් රටක් කරන්න මේක ඉවහල් වේයයි අපි කල්පනා කරනවා සියලු දෙනාගේම උදව්ව ශක්තිය අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න බහතුන රුචන්ද්‍රගේ පාර්ලිමේන්තුවට ගයිත පාර්ලිමේන්තුව පෞද්ගලික മന്ത്രി යෝජනාවක් ඉදිරිය අපිට නීතියෙන් පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවරණීය නියෝග අනුව අපිට ඒ කාරණේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ආණ්ඩුවට ඕන නම් මේක ඉක්මනට ගන්නත් පුළුවන් ආණ්ඩුවට මේක කල් දාන්නත් පුළුවන්. ආණ්ඩුවට මම හිතන්නේ මේක දාලා මේ සම්බන්ධව මහලේකම්වරයා විසින් මේකේ සිංහල ද්‍රවිඩ ඉංග්‍රීසි පරිවර්තන බලන්න බලලා මේක ඊට පස්සේ ඇමතිවරයාට යවනවා. ඇමතිවරයා මේක බලලා මම හිතන්නේ නීතිපතිවරයාට යවනවා. ඊට පස්සේ කල් ගන්න පුළුවන් මේගොල්ලන්ට ඕන නම් මේක ඉතා ඉක්මනින් කරන්නත් පුළුවන් ඉතා පරක්කු කරලා කරන්නත් පුළුවන්. අපි කියනවා ආණ්ඩුවට අපි කියනවා ඉතා ඉක්මනින් මේක කරන්න ආණ්ඩුවට ඕන කමක් තියෙනවා. මොකද අපිට සැකයක් තියෙනවා. මේ ජනාධිපති කියනවා සියල්ල අමතක කරමුලු. ඉතින් දැන් වෙලා තියෙන්නේ අධිකාරණ ඇමති කියනවා මේ අල්ලස්සා දූෂණ කොමිසමෙන් වැඩක් නැහැ. ඉතින් එහෙමනම් මේගොල්ලෝ මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ මේවා කරන්න. ඉතින් අපි කියන්නේ අපිට මේක බල බලා ඉන්න බෑ ඒක නිසා තමයි මේ යෝජනාව අපි ගෙනාවේ. මෙතන ඉක්මනට ගන්නවා නම් මාස දෙකක් ඇතුළත ආණ්ඩුවට ගන්න පුළුවන්. ඇමතිවරයාට දැන් මේක පාර්ලිමේන්තු මහලේකම් මේකේ සිංහල ඉංග්‍රීසි ද්‍රවිඩ පරිවර්තන බලලා ඒ සියල්ල මේවා කරලා ගැසට් කරන්න ඕන ගැසට් කරලා ඇමතිවරයාට යවන්න ඕන. ඇමතිවරයා මේ සම්බන්ධව එතුමාට මාස 6ක්කුත් කල් තියෙනවා. එතුමාට ඕන නම් මාසෙම මේක එවන්නත් පුළුවන්. ඊට පස්සේ නීතිපතිවරයාට යවන්න පුළුවන්. ඉතින් ඉක්මනින් මේක කරන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉක්මනට කරගැනීම සඳහා ඔබතුමා යම්සේ බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි ඉදිරිපත් කරනවා. බලපෑම කියන්නේ අපි ජනතාවට මේක කියනවා. ජනතාව ඉදිරියට ගිහිල්ලා කියනවා මෙහෙම එකක් ගෙනලා තියෙනවා. අපි රජයේ මේක ක්‍රියා රජයේ සහයෝගය අපි ඉල්ලන රජයේ මේක කරන්න තියෙනවා. හැම වෙලේම මේ අවුරුදු ගානක් තිස්සේ ආණ්ඩු මාරුවීම සහ පාලනය කිරීම අතරතුර අපි බලපු දෙයක් තමයි අපි දැකපු දෙයක් තමයි මේ විපක්ෂ හැම වෙලේම ඔබතුමාල හෝ වේවා ඊට පෙර විපක්ෂ වේවා හරි බලවත් ලෙස ජනතාව බොහොම ආකර්ෂණීය කර ගැනීම සඳහා මේ දූෂණ වංචා පිළිබඳව බොහොම තදින් කතා කරලා ඒවට ඇක්ෂන් ගන්න ලොකුට දඟලනවා. හැබැයි ඊට පස්සේ රජයකට පත් වුණාම මේවා ක්‍රමක්‍රමයෙන් දියාරු වෙච්ච වෙලාවල අනන්ත අප්‍රමාණ අපි දැක්කා. යහපාලන ආණ්ඩුව කාලෙත් අපි මේවැය පිටපස්සෙන් ගියා. මේවට වෙනම ආයතන පිහිටෙව්වා. මේ ආයතනවල අපි පැය ගණන් läගලා හිටියා. හැබැයි ඇති වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා තමයි නැවතත් මේ රට අරාජික තත්ත්වයට පත් උනේ. දැන් අපි කොහොමද විශ්වාස කරන්නේ ඇමතිතුමා
මේක සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා ගන්න ඕන තීන්දුව තීරණයක්. ඒකට විශේෂයෙන් රාජ්‍ය බලය තියෙන ඒගොල්ලන්ගේ සහාය අවශ්‍යයි. මොකද්ද මේක මේකට වෙන්නේ අතර මේකත් අර අපි පහුගිය කාලේ දැක්ක දෙයක්ම වෙයිද? ඔබතුමා හොඳ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඔබතුමා කියනවා මේ එක එක පක්ෂ හැම පක්ෂයක්ම මේකට වග කියන්න ඕනේ කියලා. මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තියෙනවා. ඔබතුමා ප්‍රශ්නයක් අහනවා, මගෙන් අහනවා, ඔබතුමත් හිටියනේ දාණ්ඩය. මම කවදාවත් මේ රටේ ආණ්ඩුවක ඇමති කෙනෙක්, කැබිනට් ඇමති කෙනෙක් වෙලා නැහැ. කවදාවත් වෙලා නැහැ. ඒ නිසා මම කවදාවත් ඒක බාරගන්නේ නැහැ. හරිද? තමයි නේද ඔබතුමාට පුද්ගලිකව ඔබතුමා කියන මම දන්න. ඒ වුණාට මම මේක පැහැදිලි කරන්න ඕනේ. මම මේක පැහැදිලි කරන්න ඕනේ කවුද වග කියන්න ඕනේ කියන එක. ඒක පැහැදිලි කරන්නයි මම මේක කියන්නේ. හුඟක් වෙලාවට අපෙන් එක එක ප්‍රශ්න ඇවිල්ලා අහනවා. හරිද? ඔබතුමංගලත් හිටුව ආණ්ඩුවේ ඔබතුමංගලත් ආණ්ඩුවේ මොනවත් කළේ නැහැ කියලා ඒකයි මම මේක පැහැදිලි කරන්නේ. කාමේ අපි කාටද කවුදත් කැබිනට් ඇමතිකමක් තිබිලා නැහැ. අපිට දෙන්නත් බයයි. හරිද? ඉතින් මම කියන්නේ මේකට වග කියන්නේ පක්ෂය නෙමෙයි. මේකට වග කියන්නේ පක්ෂ නායකයෙක් වග කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ වග කියන්න ඕනේ මේකට. එතුම ජනාධිපති වෙලා හිටියා දීර්ඝ කාලයක්. හරිද? අගමැති වෙලා හිටියා දීර්ඝ කාලයක්. හරිද? මේකට මෛත්‍රීපාල සිරිසේන වග කියන්න ඕනේ. හරි, එතුම ජනාධිපති වෙලා හිටියා හුඟ කාලයක්. මේකට රනිල් වික්‍රමසිංහ වග කියන්න ඕනේ. එතුම මේ රටේ අගමැති වෙලා හිටියා. මේක පක්ෂ වෙයි දාලා මේ එක එක දේශපාලඥයන් මේ වග කියන්න දාන්න බෑ. මේක පක්ෂ වගකීමක් නෙමෙයි, මේක නායකයන්ගේ වගකීම. නායකයෝ තමයි ආරක්ෂා කරලා තියෙන්නේ. නායකයෝ තමයි මේ මේ නීති රීති ගෙනල්ලා නැත්තේ. ඒකයි, හරිද? අපි මේ පෞද්ගලික යෝජනාවත් ඉදිරිපත් කරන්නේ මහ ජනතාව දැනුවත් කරන්න. හරිද? ඔය පළවෙනි පේලියේ ඒ පැත්තේ හිටපු අය මේ පැත්තේ හිටපු අය ආරක්ෂා කරනවා, මේ පැත්තේ හිටපු අය ඒ පැත්තේ හිටපු අය ආරක්ෂා කරනවා. මේක නවතින්න ඕනේ. ජනතාව මේක නවතින්න ඕනේ. ජනතාව මේක දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඔබතුමා අහනවා මගෙන් අනාගතයේදී එතකොට ඔබතුමාගේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව මේවා ඉස්සරහට ගෙනියයිද කියලා. එතකොට ඒක සජිත් ප්‍රේමදාස ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒකයි අපි එකට වැඩ කරන්නේ. ඒකේ දෙකක් නැහැ. අර කාවත් ආරක්ෂා කරන්න බෑ. ඉතින් අපි මේ පෞද්ගලික නීති රීති ඉදිරිපත් කරපුවාම අපේ රජයක් ආවොත් අපිට අනිවාර්ය වගකීමක් තියෙනවා ඒක කරන්න. මම උදාහරණයක් දෙන්නම්. හරිද? විපක්ෂයේ ඉන්නකොට තොරතුරු දැනගැනීමේ ඒ පනත ගෙනාවේ කරු ජයසූරිය මැතිතුමා. විපක්ෂයේ ඉන්නකොට മന്ത്രി කෙනෙක් ඇරිලා ආණ්ඩුව පිහිටුවා වුණාම අපිට ඒක අනිවාර්යයෙන්ම ගේන්න වුණා. ඇයි? අපි ඒක පුද්ගලික മന്ത്രി යෝජනා හැටියට ගෙනාවා නම් ආණ්ඩුව පිහිටුවාම අපිට ඒක ගේන්න වෙනවා. එතකොට අපි දැන් මම දීලා තිනවා වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමේ කෙටුම් පතක් දීලා තිනවා පුද්ගලික മന്ത്രി කෙනෙක් හැටියට. අද රංජිත් මද්දුම මණ්ඩාර මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන වෙන්න ඕනේ කියලා කෙටුම් පතක් දීලා තිනවා. අනිවාර්යයෙන්ම, හරිද? අපේ ආණ්ඩුව පිහිටුවත් අපි ওই දෙකම ගේන්න වෙනවා. දැන් ඔබතුමා ওই වත්කම් බැරකම් ඉවරව කරන්න කිව් කියනවානේ. දැන් ඉතින් අපි ඔබතුමා කියව කතා කරන පැහැදිලි වෙනවා. පාර්ලිමේන්තු ඉන්නා වූ බහුතරයක සුදුරක් දන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් අපි හිතන විදිහ විශාල ප්‍රමාණයක් දැනෙනවා, හිතනවා මේ ආයතනවලදී මුදල් හොයලා තියෙනවා කියලා පේනවා. නමුත් අපි දන්නවා මැතිවරණ කොමිෂනේ තියෙනවා අපි විපත් කරන අපි ඒවා ඉදිරිපත් කරන්න ඕනේ. ඔව්, ඉතින් පළවෙනි එක ඇවිල්ලා වත්කම් බැරකම් ප්‍රකාශය දෙන එක නෙමෙයි මේ නීතියෙන් කියන්නේ. මේක ප්‍රසිද්ධ කරන්න ඕනේ කියන එකයි කියන්නේ. හරිද? මන්ත්‍රීවරු දෙනවා, මොනවද දෙනවද අපි දන්නේ නැහැ. ඌ එතන තියෙන ගැටේ ඇවිල්ලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහිල්ලා ඒක දෙනවා කතානායකට. කැබිනට් මණ්ඩලයේ ඉන්නවා නම් ඒක දෙන්නේ ජනාධිපතිට. ඒක පළවෙනි ගැටේ. මම දන්නේ ඒ ගැටේ ඇයි ඒ කාලේ මේ මේ එතකොට තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තිබුණේ. ඒ ගැටේ ගැහුවා ඒ කාලේ. ඒක බොරු වැඩක් නේ. ඔක්කොමලා එක තැනකට අනිවාර්යෙන්ම ඒක දෙන්න ඕනේ. එතකොට දැන් මගේ ඒ කෙටුම්පතේ තියෙන්නේ ඒක කෙලීම් අපි දෙන්න ඕනේ ස්වාධීන ආයතනකට. කියමු අලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීනයි කියලා. ඒක අපි කෙලීම් එතනට එවන්න ඕනේ. ඒතර ඔබතුමා හොඳ දේවක් කිව්වේ. එතකොට අද නීතිය තව ගැටයක් තියෙනවා. අපි අපේ නාම යෝජනාව දෙනකොට මැතිවරණයකට යන්න අපිට කියනවා මාස 3ක් තුලදී ඒක දෙන්න ඕනේ කියලා. මොකද්ද මේ විහිළුව? හරිද? මැතිවරණේ ඉල්ලන්න අපි ඉල්ලනවා නම් අපි ඒක ඒ වෙලාවෙම දෙන්න ඕනේ. ඒතර මහ ජනතාව දන්නවා ඒ වෙලාවේ ඡන්දෙ දෙන්න ඉස්සලා අහවලාගේ පසුබිම අහවලාගේ වත්කම් බැරකම් දීලා තිනවද යල් විනිවිදභාවයක් තිනවද නැද්ද කියලා. ඉතින් ඒ එක එක වෙනසක් මම ඒක යෝජනා කරලා තියෙන ඒ කෙටුම්පතේ.
ඒක නාම යෝජනාව දෙන වෙලාවෙම දෙන්න ඕනේ. ඒක 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 අනිවාර්යෙන්ම ඒක ඒ වෙලාවේ දෙන්න ඕනේ. අනිත් එක මම යෝජනා කරලා තියෙනවා හැම අවුරුද්දෙම ඒක කලට වෙලාවට ඒ ස්වාධීන ආයතනයට ඒක අලසූෂණ කොමිෂන් සමාන් පෙන් පුළුවන් එවන්න පුළුවන්. ඔක ඒ අනිත් එක ඒක එවන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහාම එවන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට බලන්න පුළුවන් වෙනස බලන්න පුළුවන්. ඒක අවුරුද්දකින් අනිත් අතට වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවනේ ඒගොල්ලන්ට යාව ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න කළා කියන්න පුළුවන්. මම ඔබට පැහැදිලි කරලා දෙන්න මොකද්ද මේ වෙනස කියලා. එතකොට ඒගොල්ලන් හිතනවා ගැටලුවක් නැහැ කියලා. ගැටලුවක් නැහැ. ඒ ඒ වෙනසක් තියෙනවා නම් ඒකට හරි පැහැදිලි උත්තරයක් කියන්නේ නැත්නම් ඒගොල්ලන්ට ඒතර තීරණය කරන්න පුළුවන් අපි මේක නඩු පවරනවද නොපවරනවද කියලා ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ 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 අලුත් කෙටුම් පතේ ඔය ඔය එක එක තියෙනවනේ මං කිව්වා වගේ ගැට ගහලා ඒවා තියෙනවනේ. ඒ ගැට ඔක්කොම ලිහලා තියෙනේ. ගැට ඔක්කොම ලිහලා තියෙනේ. ඉතින් මේක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.